ජුනි මස 23 වෙනි දින කාලගුණ අනාවැකිය වාතිදිරිපත් කිරීම ශානක විතානගේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. මාතලේ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්වල සිහින් වැසි වාර කීපයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් පමණ තද සුළන් ඇතිවිය හැකිය. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිකුරුන් සහිත වැසි ඇතිවේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං නිරුත දිශාවෙන් හමායන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 35-45 පමණ වේ. මන්නාරම සිට පුත්තල මහරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-65 දක්වා වැඩි විය හැකිය. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට මොලිතුව සහ කංකසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-55 දක්වා වැඩි විය හැකිය. මන්නාරම සිට පුත්තල මහරහා හලාවත දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකිය. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට මොලිතුව සහ කංකසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. කල්පිටියේ සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ක් 2.5ක් පමණ ඉහළ යෑමේ හැකියාවක් පවතී. මේ පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙස දිවර හා නාවික ප්‍රජාවන්ගෙන් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ.